වැදගත්යක්ෙන කතා කරන්න උන්නුන්ට වැදගත් වෙනවා. චාරිකාව හම්බ වුණා මට. ඉතින් මම චාරිකාවෙන් දැනගන්න කැමතියි. වැඩි දිනෙකට තියෙන ප්‍රශ්නයක් ගැන ඒක තමයි. කෙලගන්න අපේ නිවිසීලන් ගියාම අපිට part time කරන්න පුළුවන් ද නීත්‍යානුකූලව. මොකද නීත්‍යානුකූලව කියන වචනේ පාවිච්චි කරේ ඔය දෙපැත්තටම වෙනවනේ. නීතිය නැතුවත් කරන දේවල් තියෙනවා, නීතිය ඇතුවත් කරන දේවල් තියෙනවා. ඉතින් තාරික අපිට කියන්න ඕනේ නීතිය අනුකූලව part time නීතිය තියෙනවද කියලා. අනිවාර්යයෙන්ම ඔව්. කෙටියෙන් කියනවා නම් නිවිසීලන්ට නීතිය අනුකූලව අපිට part time work කරන්න පුළුවන්. මොකද මම ඒක තවදුරටත් විස්තර කරොත් අපිට කතා කරන අපව හම්බෙන්නේ ස්ටුඩන්ට්ස් ලාට ඒගොල්ලෝ නිතරම මුලින්ම අහන ප්‍රශ්නයක් තමයි අපිට ස්ටඩීස් වලට යන්න පුළුවන් අපිට part time work කරන්න පුළුවන්. ඉතින් එතෙන්දී පැහැදිලිව කියන්න ඕනේ ඒගොල්ලන්ගේ immigration sites වල ඒගොල්ලන්ගේ visa එකේ පවා පැහැදිලිව mention කරලා තියෙනවා ඕනම student කෙනෙක්ට legally part time work කරන්න පුළුවන්. අර දැන් call කරන සමහර අයට ටිකක් අර sure නැති ගතියක් තියෙනවා අපි කිව්වට part time work කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ වෙලාවේදී අපි ඒගොල්ලන්ට අපිට immigration sites වලින් check කරලා කියන්න පුළුවන්, ඒත් එක්කම visas වලින් පෙන්නලා කියන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඔව් part time work කරන්න පුළුවන්. නීතිය අනුකූලව New Zealand වල part time පුළුවන්. හොඳයි. එතකොට අපිට part time නීතිය අනුකූලව පුළුවන් කියන එක මේ වගේ visa වලින් පෙන්නන්න පුළුවන් කියන කොහොමද visa වල කොහෙද තියෙන්නේ? මම visa එකක් පෙන්නන කියන්න කොහොමද part time work කරන්න කියලා. එතකොට දැන් අපිට දැන් එන්නේ මේ තින්නේ student කෙනෙක්ගේ visa එකක් එන විදිය. දැන් එන්නේ මොකක්ද එන විදිය කියන්නේ? දැන් එන්නේ e visa එක. මේ තින්නේ ආපු visa එකක copy එකක්. හොඳයි. එතකොට මේකේ ඔයගලන්ට පේනවා මෙතන පැහැදිලිව mention කරලා තියෙනවා ඒගොල්ලන්ට start date එකක්. දැන් මේ visa එකේ ගත්තොත් November 2 තමයි තියෙන්නේ. visa එක approve වෙලා තියෙන්නේ October 21. මේ තියෙන්නේ යාට වීසා එක අප්‍රූව් වුණ ඩේට් එක. එක මේ අලුත්ෙන් අපිට ආපු වීසා එක. එතකොට මෙතන තියෙනවා යාගේ ස්ටාර්ට් ඩේට් එක. එයාට ඒ ස්ටාර්ට් ඩේට් එක දීලා තියෙනවා නොවැම්බර් 2. හොඳයි. මේ නොවැම්බර් 2 න් පස්සේ තමයි යාට යන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙතන තියෙනවා මේ ඩේට් එකට බිෆෝ. එයා අනිවාර්යයෙන්ම ඒ රටේ ඉන්න ඕනේ. ඒ කියන්නේ 12/16 කියන්නේ ඩිසెంబර් 16. ඩිසెంబර් 16 2019. හොඳයි. මේක මේ ඩිසెంబර් ඉන්ටෙක් එකේ වීසා එක. අහහ. එතකොට මල්ටිපල් එන්ට්‍රි තියෙනවා. එයාට ඕන වෙලාවක එන්න යන්න පුළුවන්. මල්ටිපල් එන්ට්‍රිස් තියෙනවා කියන එකේ. ඒ කියන්නේ ගියාට පස්සේ ආපහු යන්න වීසා ගන්න ඕනේ නැහැ. නැහැ. එන්න යන්න පුළුවන්. එන්න යන්න පුළුවන්. හොඳයි. එතකොට මෙතන තියෙනවා එයා යන කෝස් එක මෙන්ෂන් කරලා graduate diploma in information technology. මේ තියෙනවා එයා යන යුනිවර්සිටි එක මොකක්ද කියන එක. මෙතන තියෙනවා එයාගේ සිටි එක. නේස. එතකොට මෙන්න මෙතන පැහැදිලිව සඳහන් වෙනවා මේ work up 20 hours per week. මේ work full time during summer vacation. එතන පැහැදිලිව තියෙනවා සතියට පැය 20ක් යාට ලීගලි part time work කරන්න පුළුවන්. summer vacation එක full time work කරන්න පුළුවන්. يعني ඒ visa එක තුලම ඔය සියලුම දේ සඳහන් වෙනවා. පැහැදිලිව තියෙනවා. ඉතින් මේකෙදි මේ visa එක තුල. ඒ visa එක තුල. ඉතින් මෙතන summer vacation එක ගත්තම සාමාන්‍ය මාස 3ක් විතර තියෙනවා අවුරුද්දකට. ඉතින් මම හිතන්නේ මේකත් ලොකු කාල සීමාවක්. මොකද මෙතෙන්දී යාට යුනිවර්සිටිස් නැහැ. යුනිවර්සිටිස් වහලා තියෙන දවස්වල වැකේෂන්. ඉතින් මේ පීරියඩ් එක ෆුල් ටයිම් වර්ක් කරන්න පුළුවන්. ඉතුරු දවස් part time වර්ක් කරන්න පුළුවන්. ඊට අමතරව මෙතන තව සඳහන් වෙනවා මේ වර්ක් ෆුල් ටයිම් ඩියුරින් ෂෙඩියුල්ස් වැකේෂන්. මේ වර්ක් ෆුල් ටයිම් ඩියුරින් ෂෙඩියුල්ස් වැකේෂන් කියන්නේ යාලට සාමාන්‍ය යුනිවර්සිටි එකෙන් ෂෙඩියුල් කරන වැකේෂන් තියෙනවා. සාමාන්‍යයෙන් අපි normal කතා කරොත් semester එකක් ඉවර වුණාට පස්සේ ඒගොල්ලන්ට වැකේෂන්ස් දෙනවා යුනිවර්සිටි එකේ. ඉතින් ඒ වගේත් යාට ෆුල් ටයිම් වර්ක් කරන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ ඕනම ස්ටුඩන්ට් කෙනෙක්ට වඩා ලේසි පහසුයි මේ වගේ වීසා එකකින් බලන එක. ඉතින් හැබැයි මේ වගේ වීසා එකක් බලන්න මේ වගේ වීසා එකක් හම් වෙන්න තැනකට යන්න ඕනේ. ඔව් අනිවාර්යයෙන්. ඒ කියන්නේ වීසා එකක් ගත්තාය වෙන්නත් උන අනුන් වීසා පෙන්නලත් හරියන්නේ නැහැ නේද? තමන්ගේ යන ආයතනයේ ගත්ත වීසා ගන්න තමයි ඒක වඩා වගකීම තියෙන්නේ. සහ ඒක මේ තීරුම් කරන්න පුළුවන් දැනීමක් තියෙන්නත් ඕනේ. ඔව්.
සාමාන්‍යයෙන් අපි කොන තැනකට ගියත් අපි බලන්න ඕනේ එතනින් කොහොමද ස්ටුඩන්ට්ස් කොච්චර ස්ටුඩන්ට්ස් ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවද කෝ ඒගොල්ලෝ කරපු වීසා දැන් මේ 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 තියෙන්නේ ඕගොල්ලෝ කරපු වීසාද ඔව් මම හිතන්නේ මේ මේ වීසා ටික ඇවිල්ලා අපේ මේ අවුරුද්දේ විතරක් වීසාස් ටික එතකොට මේ ඔක්කොම මේ ළඟ ඉන්ටෙක් වල වීසාස් ඉතින් අපිට ඕගොල්ලන්ට අපේ ටෙස්ටිමෝනියල්ස් වල බලන්න පුළුවන් මේ හැම වීසා එකකම ඩීටේල්ස් පැහැදිලිව අපි සඳහන් කරලා තිනු අපේ වෙබ් පේජ් එකේ rohakglobal.com ගිහින් බලන්න ඕගොල්ලන්ට ඒකේ ටෙස්ටිමෝනියල් පේජ් එකේ තියෙනවා මේ ගිය ස්ටුඩන්ට්ස් ලගේ ආපු අයගේ ඩීටේල්ස් එහි ගිය අයගේ විස්තර ඔක්කොම තියෙනවා ඉතින් එතනින් ඔයගලන්ට බලන්න පුළුවන් ඊට අමතරව අපි ඔෆිස් එකට ආවට පස්සේ මේව ගැන තවදුරටත් අපි වීසා පෙන්නලා ඉදිරිපත් කරනවා කොහොමද ඒගොල්ලන්ගේ වීසා එන්නේ කියන එක හොඳයි හොඳයි දැන් අපේ මාතෘකාව උනේ part time legalලිද ඒක නීති අනුකූලව කරන්න පුළුවන්ද පුළුවන් නම් ඒව කොහොමද නීති අනුකූලව සඳහන් වෙන්නේ කියන එක එතකොට තවදුරටත් ඒ part time හරහා ඉස්සරහට ගියොත් එහෙම දැන් කොහොමද අපි පාර්ට් ටයිම් හොයාගන්නේ? ඒකට හොයාගන්න ක්‍රමවල يعني ඔගොල්ලෝ සහයෝගය දෙනවද? එහෙම නැත්නම් කොහොමද ඒක කොහොමද වෙන්නේ? නිව්සීලන්ඩ් ගියාට පස්සේ. මෙහෙමයි. අතරම අපේ සහයෝගයත් අපිට ලබා දෙන්න පුළුවන්. මොකද දැන් අපි ගත්තොත් අපේ සර්විස් එක දැන් අවුරුදු 15 වෙනවා මේ මේ අවුරුද්ද වෙනකොට. ඉතින් මම හිතන්නේ අපි මේ වෙන විට දහස් ගාණක් ස්ටුඩන්ට්ස්ලා ගිහිල්ලා තියෙනවා නිව්සීලන්ඩ් වලට. ඉතින් ඒක නිසා අපිට ඒ වගලන්ගේ හරහත් අපිට කන්ටැක්ට්ස් සාමාන්‍යයෙන් අපිට කන්ටැක්ට් දෙන්න පුළුවන් part time වලට support එකක් ඊට අමතරව ඔයගොල්ලෝ යන universities වල ගොඩක් දුරට ඒගොල්ලන්ගේ බලන්නේ ඒගොල්ලන්ගේ universities වල web pages වල පැහැදිලිව mention කරලා තියෙනවා part time වලට අපි support එක දෙනවා කියලා ඒගොල්ලන්ගේ vacancies පවා ඒගොල්ලන්ගේ notice board වල mention කරලා තියෙනවා ඉතින් ඒ වගේම කතා කරලා ගන්නත් පුළුවන් අනිත් එක part time තියෙනවද කියන එකත් අහනවා නේද ඔව් part time තියෙනවද කියන එකත් අහනවා part time තියෙනවද ඇත්තටම part time තියෙනවා නැත්නම් students ලා ඇත්තටම part time නැත්නම් යන අයට අපි ඇත්තම කතා කරද්දී අපිට අමාරු වෙන part time නැතුව කරගන්න. මොකද ගොඩ දෙනෙක් part time එකකින් තමයි ඒගොල්ලන්ගේ living cost ඒගොල්ලන්ට food ඒව cover කරගන්නේ. සහ part time දීලා තින්නේ ඒක කරන දේින් අත්දැකීමක් ලබා ගන්නත්. ඒ කියන්නේ රට ගැන භාෂාව ගැන ඒ සංස්කෘතිය ගැන වැඩ කරන විදිය ගැන ඒ මිනිසුත් එක්ක ගැවෙසෙන විදිය ගැන අවබෝධයක් ලබා ගන්නත් ඒ part time උදව් වෙනවා අර සල්ලි හැසිරීමට අමතරව. අනිවාර්යයෙන්ම. මොකද part time එකකින් අපි work කරන එක වටිනා. මොකද අපි යන අය ගොඩක් තියෙන්නේ PR එක වෙනකන් යනනේ. එතකොට අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ ඒ රට සම්බන්ධව work experience ඒ වෝනේ වෙනවා. ඉතින් ඒක හොඳ chance එකක් students ලාට ඒගොල්ලන්ගේ ඉදිරියේදී PR එක වෙනකන් යන්න. අනිත් එක part time ගත්තොත් දැන් අපි ගත්ත hospitality යන student කෙනෙක්ට hotel management apply කරනවා නම් යන ගොඩක් students ලාට hotel management වලින්ම ඒ field එකෙම part time කොඩ දිනික් කරන්න හිමයි. දැන් අපෙන් යන අය වුණත් part time hospitality field එකෙන් IT engineering categories වල QS මේ වගේ හැම field එකකම වගේ part time තියෙනවා. ඉතින් ගොඩක් දුරට යන students ලට ඒගොල්ලෝ studies වලට යන field එකෙන්ම part time set වෙලා තියෙනවා. තියෙනවා සහ එහෙම එහෙම මේ මේ විශේෂ නීතියක් නැහැනේ යන ඉගෙන ගන්න field එකටම අදාළව part time කරන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැනේ. ඉගෙන යන ඕනම field එකකින් හොස්පිටැලිටි එකේ අපි හෝටල් එකක වැඩ කරන්න ගියායි කියලා. නමුත් part time යාට සුපර් මාකට් එක කරන්න එහෙම තනනවත් නැහැ. ඕනම part time තියෙන ඕනම දේක් කරන්න පුළුවන්. ඕනම ෆීල්ඩ් එකක part time කරන්න පුළුවන්. මේ වගේ ගොඩක් විස්තර තියෙනවා අපිට ඔයගොල්ලන්ට මේ නිව්සීලන්ඩ් ස්ටුඩන්ට් වීසා එක සම්බන්ධව දෙන්න. ඉතින් අපි මේ වගේ ගොඩක් වීඩියෝස් කරලා තියෙනවා. ඒ වගේම අපි ඉදිරියේදීත් ඔයගොල්ලන්ට මේ වගේ ගොඩක් විස්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ විස්තර ෂෙයා කරගන්න, නරඹන්න, අපේ YouTube channel එක subscribe කරන්න. ආයෙත් එක්කම අපේ web page එක තියෙනවා, අපේ FB page එක තියෙනවා. ඒ වහරහත් ඔයගොල්ලන්ට අපේ විස්තර ගන්න පුළුවන් මේ වීසා සම්බන්ධව. ඒත් එක්කම අපේ hotline numbers තියෙනවා. ඒවට කතා කරන්න අපේ ආයතනෙට එන්න පුළුවන්. අපි ඉන්නේ බම්බලපිටියේ. ඉතින් ඇවිත් කතා කරන්න පුළුවන්. මේ අපි අපේ අපේ කණ්ඩායම අපේ consultants ලෑස්ති ඔයගොල්ලන්ට ඕන වෙලාවක ඔයගොල්ලන්ගේ details ඔයගොල්ලන්ට ඕනම ඩීටේල් එකක් ඉදිරිපත් කරන්න අපේ කණ්ඩායම ලෑස්ති වෙලා ඉන්නවා. මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි හමු වෙනවා.